මානව අයිතිවාසිකම් සහ ත්‍රස්තවාදී වැළැක්වීම වැනි කරුණු පිළිබඳව යුරෝපා සංගමයේ එලෙස සාකච්ඡා කරද්දී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් විරසේකර මහතා අද අලිත් ගුරු වෘත්තීය සමිති පිළිබඳව අදහස් පළ කළා. සංගතයක් තියෙන වෙලාවක මේ වගේ ආර්ථිකය බැටලා තියෙන වෙලාවක රට ඇරලා තියෙන වෙලාවක වෘත්තීය සමිතිය හරි කුකෙන් හරි වාදනය කරලා පිකටින් කරන්න එනවනම් අර වගේ වර්ධන විපාක වෙනවනම් අනිවාර්යයෙන්ම නීතිය සහ සාමය බාර ඇමතිවරයා හැටියට රටේ ජනතාවගේ යහපත සඳහා ඇත්ත වශයෙන්ම මේ වගේ දැඩි නීති ක්‍රියාත්මක වූ ඒකාබද්ධ ගුරු විදුහල් ප්‍රතිවෘත්තීය සමිති පාගමනට සහභාගී වූ තවත් දෙදෙනෙකු අද කොටුව පොලිසියට කැඳවා තිබුණා. ඒ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. ඇත්තරම අපිට තියෙන ප්‍රශ්නේ තමයි මේ කැඳවීම කරන්නේ ඇයි? අපි දන්නවා මෙතන මේ උඩින් කියන නියෝග තමයි මෙතන ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සරත් වීරසේකර නීතියද ක්‍රියාත්මක වෙන්නේ? සරත් වීරසේකර කියන්නේ කවුද? ඔහුට තියෙන බලය මොකක්ද? පොලිසිය තියෙනවයි කියලා පොලිසිය පාවිච්චි කරලා බිය ගන්නවන්ට ඔහුට තියෙන අයිතිය මොකක්ද? දැන් මේ වගේ දැන් ඔහුට ඇසිරෙන්න තියෙන බලය මොකක්ද? දැන් මේ වෙලාවේ අපි දන්නවා යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමක් ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඒත් ඔහු මේ රටේ මානව හිමිකම් පිළිබඳ සොයා බැලීමක් කරනවා. ඒ සොයා බැලීමක් කරන කාල වකවානුවක ඔහු මේ වගේ කටයුතු කරන්න තියෙන අයිතිය මොකක්ද? මේ ආකාරයෙන් සරත් වීරසේකර මහත්තයාගේ පොලිසිය යොදවලා මේ මර්ධනය කිරීම නවත්වන්න කියලා කියනවා. අපි අහනවා මේක ශ්‍රී ලංකා පොලිසියද මේක සරත් වීරසේකර මහත්තයාගේ පොලිසියද කියලා. අපි අහනවා මේ වගේ මර්ධනය කරලා තප්පුලෑවට උඹෑ කිව්වට බිරුවට අපිව යටත් කරන්න නම් බෑ මහත්තයෝ. ඔබතුමා කැබිනට් මණ්ඩලයේ ඇතුළෙත් උඹෑ කිව්වා කියලා අපි දන්නවා. ගුරු විදුහල්පතිවරු සේවෙන් ඉවත් කරන්න කියලා කිව්වා කියලා අපි දන්නවා. ඒක තමයි ඔයාලගේ තද තීරණේ. ඔය තද තීරණවලට මේ සටන අල කරන්න මොට කරන්න බෑ. රජයට කියනවා මේ දැඩි එකතුෙන් සිටින මේ ගුරු විදුහල්පතුන්ගේ අරගලය බොහොම තියුණුයි ක්‍රියාත්මකයි. එනිසා මේකට විසඳුම් ලබා දෙන්න එහෙම නැතුව මේ ප්‍රශ්නෙට මේ ආකාරයෙන් විසඳන්නට බැරි බව විශේෂයෙන් ප්‍රකාශ කරනවා.